जन हाथ लगे गुरु गौरव भक्ति यदा पटन अद मे मोहत धक्वा नोडु पवती समुद्र महसी उन्हांसे यटते दायकत्वे लभमी मे विहर विहार फंसल गोडनगण्यत लभीमं उभगे भाग्य मे फंसल परंपरा गान मे संबुद्ध शासने मे धरणी तले पवतिन तात्म फंसल तीयन उबापी नति उना मे फंसल वेनु में गोडला का पुदाहा दिया गोडला का पुशक्ति है मे वाताले त मुसु वेला ए हिसा अपे चंद्र त हम दुरा वहां से उन हम से गे शिष्य महान से ला देनवा ඉතාමත්ම කැපවීමකින් උනන්දුවකින් මේ පන්සල හදන්නේ. එයට උපකාර වෙන සතර පෙරේ දායකත්වය. අපේ පින්වත් චන්ද්‍ර මහානාම ගුණවර්ධන මෙතිනිය මේ වර්ෂයේ කටින පින්කමෙහි දායකත්වය අරගෙන හැමෝටම පින් සිද්ධ කරගන්නට අවස්ථාවක් සලසලා දෙයි. ඉනිසා පින්වත්නි ඔබ මේ පන්සලේ දියුණුව අභිවෘද්ධිය නිතティම ප්‍රාර්ථනා කළ යුතුයි. මේ ප්‍රාර්ථනා කරන්නේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ අහස් කුත සිප ගන්න පරිද්දෙන් ඉදිවෙන මහා දයාගත් වහන්සේ මේ අලංකාරමත් ධම්සභා මණ්ඩපය මේ හැම එකකම ගෞරවය අපේ චන්ද්‍රතරහාමුදුරන් වහන්සේට හිමි වෙයි. විශේෂයෙන් අපේ කෘත්‍යාධිකාරී වහන්සේ වශයෙන් අපේ පිරිවෙන අධ්‍යක්ෂකයන් වහන්සේවල ආචාර්ය මාවරණ බද්දිය හාමුදුරන් වහන්සේ වහන්සේගේ පූර්ණ කැපවීම මේ පන්සලේ තියෙනවා. ඉනිසා පින්වත්නි ඔබ සතුටු වෙන අද දවසේ පන්සලක් බවටපත් වෙච්ච මේ පින් බිම තුල ඔබට දහම් ශ්‍රවණය කරන්නට ලැබීමම වාසනාවක් කොට සලකන පින්වත්නි හැමදෙනාම සෝදානම් වන්නේ බණහන්න ඔබ හැමදෙනාම බණහනවා निवन दखीसीट पत्म ඒ දහම් පදය අපේ ශ්‍රවණයට කනට වැටිලා නැහැ. තාම වැටිලා නැහැ. ඒ බණ පදය අපේ කනට දෙසවරට ලැබුණු දවසක අහන්න හම්බ වෙච්ච දවසක අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. සත්‍ය අවබෝධ කර ගන්න පුළුවන්. දහම තේරුම් ගන්න පුළුවන්. හැබැයි එහෙම නොවැටුණා කියලා වැටහුනේ නැහැ කියලා ඔබ දහම් මහල එක නවත්තන්නවා. ඒක දිගටම කළ යුතුයි. දිගටම බණ අහන්න. යම් කිසි රෝගයක් තියෙනවා නම් ඒ රෝගයට
රෝග නිවාරණයට බෙහෙතක් ඖෂධයක් පාවිච්චි කළ යුතුමයි. ඒ බෙහෙත අපිට හරියට ලැබුණේ නැතිනම් නිසි වෛද්‍යවරයාගෙන් නිසි බෙහෙත ඒ රෝගය සුව කරගන්නට අවශ්‍ය කරන බෙහෙත අපිට ලැබුණේ නැතිනම් ඒ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා දිගටම අවශ්‍ය කරන බෙහෙත පාවිච්චි කළ යුතුයි, සෙවිය යුතුයි. ඒ වගේ තමයි ධර්ම කියන එක. දිගටම ධර්මය අහලා ඔබයි ධර්මයේ නැවත ඖෂධය ළඟා කරගෙන අහලා තේරුම් ගන්න ඕනයි. ඒ නිසා පින්කමෙහි අද දවසේ දායකත්වය දෙන ක්‍රියා කරන මේ පින්වත් පිරිස විශේෂයෙන්ම මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල ඉක්මන් භවයකදීම වහවහාම හැකියුණනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව මුදුන්පත් කරගෙන තමයි ධර්මදේශනාව සූදානම් කරන්න තිබෙන්නේ. ඒ වගේම සුජීවත්ව සිටින දුවා දරුවන් ඇතුළු පවුලේ හිතවත් ඥාති මිත්‍ර සබඳතා අනුව ගොඩනැගිච්ච ඒ හිත මිත්‍ර හැමදෙනාටම සිත ප්‍රාර්ථනා කිරීම. දේශකයන් වහන්සේ ඇතුළු මහ සංඝ රත්නයට ආශිර්වාද කරන්නට මියගිය අත්න්න පින් දෙන්නට. අප ධර්ම දේශනාව අවසානයේ ඒ නම් ගම් සිහිපත් කරලා අපි ඒ අත්න්නට පින් අනුමෝදන් කරමු. පින්වත් බුදු පසේ බුදු මහරහත් මේ කියපු තත්වයන්ට පත් වන්නේම මනුෂ්‍යයෙකු මිනිහෙක් නැත්තම් මනුෂ්‍යයෙක් තමයි ඒ කියපු උත්තරීතර තත්වයට පත් වන්නේ. බුදු පසේ බුදු මහරහත් කියන ඒ උත්තම තත්වයට. හැබැයි ඒ උත්තම වූ මනුෂ්‍යයා නැවති පුජ්‍යලයා තුළ රාගය, ද්වේෂය, මෝහය, පරිගැනීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, අමාන්‍ය, කුහකකම මේවා රැඳී පවතින්නේ මනුෂ්‍යයා තුළමයි. අර කියපු උත්තරීතර තත්වයකට පත්වන්නට හැකියාවක් ලැබෙන්නේ මනුෂ්‍යයෙකුටම තමයි. හැබැයි මේ කියන ලද දේවල් ගොඩනගාගත් චරිත පුජ්‍යලයෝ ඕනතරම් මේ සමාජයේ හැමෝගාම සියලු දෙනා ගාම පංච දුෂ්චරිතය පවතින ඒ හින්දා ඒ පංච දුෂ්චරිතය නැති කරගත්තොත් වළක්වා ගත්තොත් නිවන් දකිනවා කියන එක දුෂ්කර කාර්යයක් නෙවෙයි. අපි දාන මේ කියපු පංච දුෂ්චරිතයම තියෙන තුරාටම නිවන් අවබෝධ කරගන්න බැහැ. ඔබ ඔය ගත දල පගල සිටින සුදු වස්ත්‍රය ඇතුලේ ඉන්නේ කියන එක දන්නේ තමන්ම තමයි.
සුදු වත ඇතුලේ ඒ ගත ඇතුලේ සිටින්න පුජ්‍යලයා හෝ තනත්තා තනත්තිය දන්නේ තමයි තමන් දන්නවා තමන් තුළ ඉන්නේ මොන වගේ පුජ්‍යලයෙක්ද කියලා මම ප්‍රාණඝාතය කරන පුජ්‍යලයෙක්ද මම අනුන්ව මොලා කරන පුජ්‍යලයෙක්ද මම කාම මිත්‍යාචාරයට යන පුජ්‍යලයෙක්ද මේ වගේ දේවල් තමන් තුළ තිබෙනවාද කියලා දන්නේ තමන්ම විසින් තමයි ඒ නිසා පින්වත්නි ඉතාමත්ම ඉක්මනින් සුවදායක සපදායක ගුණවත් නැලවත් යහපත් පින්වත් ගුණධර්ම වඩ වඩා ඇති කරගෙන ගොඩනගාගෙන නිවන් දකින්නට උපනිශ්‍රය වේවා ඒ යන අතරතුර හීන නිහීන නීච නින්දිත දුක්ඛිත පීඩිත සසරු ගොඩවන්නට ඔබට මට හැමෝටම මේ ධර්ම අවවාදයම උපනිශ්‍රය වේවා කියන ප්‍රාර්ථනාව උතුම්පත් කරගෙන අපි ධර්ම දේශනාව සූදානම්. පින්වත්නි මාතෘකා කරගත් ගාථා පාඨය යස්ස රුක්කස්ස ඥායස්ස නිසි දෙයිය සයේ දිසේ මොකද්ද යම් කිසි මහා රුක්ස ගසක් තියෙනවා නම් ඒ ගස නිහතමානීව අපේක්ෂාවක් නැතුව බලාපොරොත්තු නැතුව යම් පුජ්‍යලෙකුට සෙවණක් දෙනවා ඔය මහා ගසක් යට ඔබ වෙහෙස නිවා ගන්නට ගත නිවන්නට ගසක් යට සෙවණක් යට ඉන්නකොට ඒ ගස ඔබට උපකාර වෙනවා මහා වෘක්ෂයක් හැබැයි ඒ ගහ කවරදාකවත් ඔබ දැකලා තියෙනවද ගහට ඉහළින් කුඩයක් හෝ පෙරයක් ඇදගෙන ගහ හැවලේ ඉන්නවද නෑ ගහ මහා කාෂ්ඨක අවුවේ ඉඳගෙන පිච්චි පිච්චි යට ඉන්න මිනිස්සුන්ට පුජ්‍යලයන්ට හේවන දෙනවා ගත නිවන්නට එවැනි ගහක් යට ඉන්න පුජ්‍යලයේ අපේක්ෂාවක් නැතුව ගහ යට ඉන්න පුජ්‍යලයේ එතනින් නැකිතිලා යනකොට න පස්ස සාතං භාග්‍ය භජේය මිත්ත දුක්ඛෝති කප්පකෝති ඒ ගහේ පොතු ගලවනවා නම් ඒ ගහේ අතු කඩනවා නම් ඒ ගහට හිංසා කරනවා නම් ඒ ගහට යම් කිසි හානියක් කරනවා නම් ඒ පුජ්‍යලයා නීච නින්දිත කෘතගුණ නොදත් අදම පුජ්‍යලි බෝසතාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගන්නට බුදු වන්නට
උපකාර උනේ ඇසතු බව ගස බලන්නකෝ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබුණාට පස්සේ බුදුහාමුදුරුව සතිය ඇහි පිහ නොහෙලා ඒ මහා වෘක්ෂයට අංගිරිස ලෝචන පූජා කුතගුණ දැක්වීම කළගුණ සැලකීම ගහකට අපිට අපි මේ ගහට කොළට ඇලට දොලට වනමලට හිංසා කරයින පීඩා කරයින ඒ තුළින් අපිට ස්වභාව ධර්ම තුළින්ම අපිට විපාක ලැබෙනවා මේ මහා පොළවට ඔබ හානි පමුණුවනවා නම් ඒ මහා පොළොව විසින්ම අපිට පෙරලා පහර දෙනවා බලන්නකො සුනාමිය අවදී මේ මහා පොළොවෙන් කොටසක් මතු බාලා දැම්මා හඳු පහත් වෙලා ගම්දලව් යතනලා පුජ්‍යලෙයි නැති වෙලා යනවා ගෙවල් කඩාගෙන වැටිලා ඒ ගෙවල් ඇතුළටම මිනිස්සු ඇතුළෙම වැටලා යනවා මේ පොළොවට මේ භූමියට මේ පෘථුවියට යම් කිසි කෙනෙක් හානි කරනවා නම් විපත් පමුණුවනවා නම් දුක් දෙනවා නම් මේ මිහිපිට දින්ම ඔහුට හෝ ඇයට ඔවුන්ට පෙරලා පහර දෙනවා ඒ හින්දා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ගහකොළට සතාසිව් පාවට ඇලතොලට හානි පමුණුවපු කෙනෙක් නෙවෙයි උන්වහන්සේ තරම් පරිසරය වර්ණනා කරපු අගය කරපු අගයපු වෙනත් ශාස්ත්‍රවරයෙක් නැති තරම් වනං චින්දත මාරුක්ඛම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වනං චින්දත කැලේ කපන්ද නමුත් මාරුක්ඛම් ගස් කපන් දෙපා කැලේ කපන්ද ගස් කපන් දෙපා මොන කැලේද කෙලෙස් නැමති වලය ඔබේ මගේ අපි හැමෝගෙම මේ ඇද ඇතුලේ ඉන්න තිබෙන ක්ලේශ නැමති මාරය කෙලෙස් නැමති මාරය සිඳලා දාන්න බිඳලා දාන්නට නැවත උපදින්නට හටගන්නට ගොඩනැගෙන්නට අවස්ථාවක් දෙන්න එපා සහ මුලින්ම ඉවත් කරලා බුදු පසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලා ඒ කෙලෙස් නැමති තැන හටගන්න තැනම සිදලද නැවත හටගන්නට ගොඩනැගෙන්නට දුන්නේ නැහැ ඒ හින්දා ඔබ තේරුම් ගන්නට මේ සංසාරයෙන් ගොඩවන්නට නම් ඔබ තුල තිබෙන ඒ කෙලෙස් සහ මුලින්ම ඉවත් කරගවය යුතුමයි එහෙම ඉවත් නොකරන තාක්කල් අපට මේ සංසාරය යන්නව වෙනවා ඇවිදින්නම වෙනවා ඒ අන අතරතුර ඔබට විවිධ වූ දුක් දෝමනස්යන් විඳින්නට වෙනවා විවිධ කරදර බාධක හැලහැප්පිලි මේ හැම එකකටම මුහුණ පාන්නට වෙනවා ඒ ගමන නිමා කරන්න නම් ඒ වන් එවැනි තත්ත්වයන්ට
පත්වන්නට ඉඩ නොදීමට නම් අර කියපු කෙලෙස් නැති කර යුතුයි. බුදුහාමුදුරුවෝ මේ සියලුම මාර්යන් කෙලෙස් මාර්යන් නැති කරලා දෙනවා. නැවත හටගන්නට ඉඩ දුන්නේ නැහැ. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා ගහකාරක දිට්ඨෝසි හුණගේහං නකරහසි සබ්භාතේ පාසුකා බද්දා ගහකෝටං විසංවිත විසංකාර ගතං චිත්තං තණ්හානං කයවජ්ජේ. මේ සංසාරය අරගෙන යන ඉදිරියට අරගෙන යන තැනත්තා තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හාව කියලා කියන්නේ ආසාවට. ආසාව මොනවටද? බැඳීම් එක්ක ගොඩනගෙන ආසාවට. ආසාවන් ගොඩක් එකතු වෙන තැන බැඳීමක් හටගන්නවා. අල්ලගන්නවා, මගේ කරගන්නවා, අපේ කරගන්නවා. අල්ලගන්න තරමටම අතහැරෙන දවසට දුකයි. අල්ලගෙන ඉන්න තරමටම සැපයි, අතහරින දවසට දුකයි. එහිඳ අල්ල ගැනීම තමයි නැවැත්විය යුත්තේ. මගේ කියන මතය කඩන්නට ඕනයි, අපේ කියන මතය කඩන්නට ඕනයි. මගේ අපේ කියන මත දෙක තියෙන තුරාවටම කැඩෙන්නේ නැහැ. අර්ථාගෘහේ විවරතන්තේ ශ්‍රමසානී මිත්‍ර භාන්දව සුස්කෘතං දුස්කෘතං චෛව ගච්ඡන්ත මනුබච්චති. ඔබ ජීවත් වෙලා ඉන්න කාලෙදී හම්බ කරන කොටස් දෙකක්. එකක් ධනය. ධනය පල්ලි, මිල මුදල්, ඉඩකඩම්, යාන වාහන මෙවුවා. අනිත් එක පුජ්‍යල ශක්තිය. මේ කොටස් දෙකම ඔබ ජීවත් වෙලා ඉන්න කාලෙදී හම්බ කරනවා. හැබැයි ඔබ යනකොට ගෙදර නතර වෙන මොනවද? හම්බ කරපු දේවල් වල ගෙදර නතර වෙනවා. එකවුට් නම්බර්, බැංකු කාඩ්, පොත්, බැංකු පොත් ඔබ ගෙදර නතර වෙනවා. ඒ වෙනුවෙන් හම්බ කරපු පුජ්‍යලය නතර වෙනකොට ලොකුම කඩක් තියෙනවා. එතනින් එහාට එන්න එනවා කිව්වට ගිහින්න කවුරුවත් කියනවා. එතනින් එහාට ගියේ කවුරුවත් තාම බෑ හොයා ගන්න. යන්නේ එනවා කිව්වට එන්නේම නැහැ. හැබැයි එතනින් එහාට යන එන දෙන්නෙක් ඉන්නවා. ඒ අර දෙන්න වෙනුවෙන් අර දෙක වෙනුවෙන් ගොඩනගපු දේවල් ඒ තමයි කුසල් අකුසල්. හොඳ නරක දෙක අපිත් එක්ක යන්නේ නෝ. අපිත් එක්ක යන්නේ. ආන්ගේ හොඳ නරක ඒවා පුරුදු විය යුත්තේ කොතනදීද? ගෙදරින්ම තමයි. ගෙදරින්ම තමයි. පුංචි කාලෙදී, පුංචි කාලෙදී ගහ අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. බොන්සායි කරන හදා ගන්න පුළුවන්, ගහ අඹරන හදා ගන්න පුළුවන්, කෙලින් යන විදිහට හදා ගන්න පුළුවන් ඕන විදිහට. ළමයිනත් එහෙම. වැඩි කියන්නේ අපිට ඕන විදිහට නෙවෙයි ළමයි හැදෙන්නේ. ළමයිට ඕන විදිහට. හැබැයි අපිට ඕන විදිහට ළමයි හදාගත්තා කියමුකෝ. අපි වෙනුවෙන් පෙනෙන්න පුළුවන් ඒ අයට. ඒ අයට අපි වෙනුවෙන් පෙනෙන්න බෑ. එයාලා දැනගන්නට ඕනයි තමන් හැදෙන්න. තමන් දැනගන්නට ඕනයි තමන් හැදෙන්න. කවුරුවත් කාටවත් පෙනෙන්න බෑ. කී කොයි අවස්ථාවකදීවත්. ඒ හින්දා පින්වත් යම් කිසි පුජ්‍යලයෙක් ගහක් යට ඉඳලා ඒ ගහ යටින් නැගිටලා යනකොට අර කියපු විදිහට ගහේ පොතු බලවනවා, ගහට හාන්නේ පමුණුවනවා,
බලන්නක සීගිරිය පැත්තට ගිහිල්ලා අනුරාධපුර පැත්තට ගිහිල්ලා ගල්වල ලියලා තියෙන දේවල් ගස්ස ලැබලා තියෙන දේවල් ගල්වලට ගහලා තියෙන මුක්කු ඒ අපි ඉන්න මේ පරිසරයට කරන හානිය මේ පරිසරයට පරිසරයට වින පරිසර විනාශයේ පරිසර හානිය යම් කිසි කුජලයේ කරෝති ඔහුට හෝ ඇයට ඒ විඳින්නට වෙනවා ඒක විඳවන්නට වෙනවා මම කියන්නේ පින්වත්නි ඒ අසත්පුරුෂ ගතිය එවැනි විනාශකම් කරන එවැනි අකටයුතුකම් කරන පුජ්‍යලයෝ අසත්පුරුෂයෝ තමයි සත්පුරුෂයෝ නෙවෙයි සත්පුරුෂය කවදාකවත් නැති කළ යනකොට කොළ කැලලක්වත් දාලා යන්නේ නැහැ ආන් ඒක තමයි මම කිව්වෙ ගෙදරදී වුරුදු කරන්නේ කියලා ඒ සත්පුරුෂ ගතිය ඒ සත්පුරුෂ ගතිය ගෙදරදී ඔබ වුරුදු කරේ නැතිනම් එයා ලොකු වෙනකොට අර විදියට මහා ගස් ගල් පහලත වල ඒවත් විනාශ කරනවා මේ පරිසරය විනාශ වෙන තරම අද ඔබ දැකන බුදුහාමුදුරුව බලන්න උන්වහන්සේගේ බුද්ධ චරිතය හැම එකක්ම මේ පරිසරයත් එක්ක සම්බන්ධ වෙන ඉපදුනේ බුදුනේ පිරිනිවන් පෑවේ පතන ධර්ම දේශනා පැවැත්වේ ඔක්කොම කැලයක් තුළ වනයක් එක්ක පරිසරයක් එක්ක මේ ඇලදොල සතා සිල්පාවත් එක්ක ඇයි අපිට බැරි අපි දහක් දැක්කොත් ඒ දහ කපන්නම තමයි හිතන්නේ ඒ කපල විනාශ කරන්නම තමයි දකින්නේ ඒ නිසා පින්වත් බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙත්තානිසංස සූත්‍රයේදී පරිසරයට ආදරය කරනවා නම් පරිසරයට ගෞරවය කරනවා නම් පරිසරයට යම් කිසි පුජ්‍යලයක් ඇලීමක් දක්වනවා නම් ඒ පුජ්‍යලයා මුකවන්නෝ විපත්සීදති ස්වභාව ධර්මයේ විසින්ම ලක්වන කරනවා එක එක දේවල් ගාන දෝනේ එක එක දේවල් ගාන දෝනේ පරිසරයට ආදරය කරනවා නම් පරිසරය රකින්නවා නම් බුදුහාමුදුරෝ අංගුත්තර නිකායේ මෙත්තානිසංස සූත්‍රයේ දේශනා මුකවන්නෝ විපස්සී ස්වභාවයෙන්ම පුද්ගලයා ලස්සන වෙනවා ස්වභාවයෙන් ඇත්ත මේ පරිසරයට මේ ගහකොළට කතා කරලා බලන්න හොඳම උදාහරණෙ මේ චන්දරත්න හාමුදුරනේ අපේ පිළිවෙල කාලේ තිබ්බොස් ගහක් අදටත් පල දරනවා ඉස්සර අපි පිළිවෙල දෙක කාලේ පටන් ගන්න කාලේ ඒ ගහ ලොකුවට තිබුණා එක ගෙඩියක් වගේ පොඩි හාමුදුරුවෝ ටික ඔතනින් එහාට මෙහාට යනකොට පොඩි හාමුදුරුවෝ කතා බහ කරනකොට පොඩි හාමුදුරුවගේ සද්දේ පව ඇහිලා ඒ ගහ මහා පොස් ඵලදාවක් අදටත් තියෙනවා මේ ගහට කොලට අපි කරුණාව දක්වනකොට ස්වභාවය ධර්මයෙන් අපි ආරක්ෂා කරනවා වෙන වෙන දේවල් පස්සේ හැමයි යන්න ඕනේ නැහැ අල්ලකුවත් මේ ගහක් තියෙනවා නම් හොඳ රෝස් ගහක් තියෙනවා නම් ඔය ගහ මරන්න කී දෙනෙක් මාලා දිනවද බලන්න ග්‍රාම සේවක පස්සෙයි කොළකට යනවා කියයි පොලිසියට යනවා මේක කුලකට කඩාවට අපේ පැත්තට අර ගහ කපලකල් ඒ මිනිස්සුට නිින්ද යන්නේ නැහැ. ඒ මිනිස්සුට නිින්ද යන්නේ නැහැ. සමහරක් වෙලාවට නිල් මලුයි රතු මලුයි හැර වෙන මල් ඒ මිනිස්සුන්ට පේන්නේම නැහැ. මේ මල් මල් තමයි පේන්නේ. රැයට හී වෙනවා. අනි පුජ්‍යලයෝ යම් කිසි පුජ්‍යලයේ ධාර්මිකව ජීවත් වෙනවා නම් කිසිම දවසක හීනයකින්වත් බය වෙන්නේ නැහැ. හීනයකින්වත් බය වෙන්නේ නැහැ ආරක්ෂා කරගන්න. අද මිනිස්සු විසින් මේ
පොළොවට කොච්චරද නම් වහ දානවා ගොවිතැන් කරනකොට ඉස්සර මේ පැලේ තිබුණේ කුඹුරා ඉන්නේ කුඹුරා ඉන්නේ මේ ගහ මේකෙදි කන්ද වවුලෝ මේකෙදි කාලා වවුලෝ ජවා කරාම ඒක වැටෙන්නේ වතුරට ඒ වතුර ගහගෙන ගිහිල්ලා නැවත ගියාට පස්සේ මිනිස්සු ඒ වතුර බොනවා කෝ නේද අද නිකුත් ඉස්පිරිතාලේ ඇයි ගහම විසට ඒ නිසා පින්නත් මේ ඔබ මේ පරිසරයට ආදරය කරනවා නම් ඔබව ස්වභාව ධර්මයෙන් විසින් ආරක්ෂා කරගන්න අපි බෝධි පූජා පවත්වන්නේ ආශිර්වාදේ ලබන්නේ බෝධින් වහන්සේ කෙනෙක්ගෙන් සිත්පිත් නැති දසක් යට බුදුහාමුදුරුව බුදු වෙන්නට කොච්චරද නම් උන්වහන්සේට උපකාර වුණා අදටත් අපි බෝධියට ගිහිල්ලා අපේ දුක අපේ කනගාටුව අපේ ගැටලු ප්‍රශ්න අදටත් අපි කියන්නේ බෝධියට ඇයි බෝධින් වහන්සේටම කරන ගෞරවය අපිට අනිත් ගහට කොලට කරන්න බෑ ඒ සත්කාර ඒ ගරු කිරීම ඒ නිසා පින්වත්නි ඔබම තේරුම් ගත යුතුයි මම කවුද කියලා මම කිව්වේ ඔය දත දවටගෙන ඉන්න සුදු රෙද්ද ඇතුලේ ඉන්න තැනත්තා මම කොයි වගේද මම අනිත් මිනිස්සුන්ට ගරහන අනිත් මිනිස්සුන්ව පාගල දාන අනිත් මිනිස්සුන්ව නැති කරන චරිතයක්ද එහෙම නැතිනම් අනිත් මිනිස්සුන්ට මම ගෞරවය කරන යහපතල ප්‍රාර්ථනා කරන තැනත්ෙක්ද තැනක් කියද ඒක දන්නේ තමයි ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ පරිසරයත් එක්ක මෛත්‍රිය ගොඩනගන්න කියලා කිව්වා පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති අර මම කියපු කාරණාවට ඒක සම්බන්ධයි පරිසරයට ඔබ ඇලුම් කරනවා නම් ස්වභාවයෙන්ම ඔහු හෝ ඇය ලස්සන සතා සිල්පාවා කැලේ ඇතුලේ ඉන්න මේ වරේට කැලේට කොච්චරද නම් ආදරේ හැබැයි ඒ ගුණවත්කම ඒ කරුණාව ඒ දයාව ඒ ලිංගතුකම හැමෝගාවම තිබිය යුතුයි සීලු දිනාගාරව එහෙම නොවන තෙක්ම ඒ පුජ්‍යලයාගේ කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ මිනිස්සු හැමදෙනාම සිතන්නේ පතන්නේ දකින්නේ අගුණම තමයි අන් අයගේ වැරදිම තමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා අගුණං දං ඒ කිව්වේ දුනුදිය දුන්නක තියෙන නළුව දුනුදිය දුන්නක් තිබුණට ඒ දුන්නේ දුනුදිය නැතිනම් ඒ නළුව ඒ පටිය නැතිනම් ඒ දුන්නෙන් වැඩක් නැහැ කොච්චර ලස්සනට හැදවට දාලා මොන ලීයෙන් හැදුවත් ඒ දුන්නේ දුනුදිය නැතිනම් වැඩක් නැහැ ඒ වගේම තමයි මිනිස්සයා කියලා කරන්නේ කොච්චර ලස්සනට කොච්චර හැඩට කොච්චර නම්බුකාර ලෙස හිතියා
කෙලෙහි ගුණය නොදන්නවා නම් කෙලෙහි ගුණ ඇත්තේ නැතිනම් ඒ පුජ්‍යලයාගෙන් වැඩක් නැහැ හරියට දුන්නේ දුනු දිය නැහැ ඒ වගේම තමයි ඥාති කුලේච ඥාති කුලේච කියලා කියන්නේ ගෙදර ඉන්න භාර්යාව දරුවන්ගේ අම්මා ස්වාමි පුරුෂයාගේ ස්වාමි දියණිය භාර්යාව මේ ඥාති කුලේච කියන තැනත්තිය භාර්යාව ගෙදර ඉන්නේ නැතුව වෙන වෙන ගෙවල් වල ඥාති ගෙවල් වල හිතවත් ගෙවල් වල මහ ගෙවල් වල ඉන්නවා නම් අර ස්වාමි පුරුෂයාටවත් දරුවන්ටවත් වැඩක් නැහැ කසාද බැඳනම් සිටිය යුත්තේ දරුවන් එක්ක දරුව එක්ක හැබැයි එහෙම කාන්තාවක් ගෙදරින් පිට ජීවත් වෙනවා වැඩක් නැහැ එයාගේ ඒ පවුලට ඒ ගෙදරට කිසිදු සහනයක් කිසිදු සෙතක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ තරත්තියකින් සෙතක් වෙන්නේ නැහැ වගේම පුජ්‍යලයක් තුළ අර කියන ලද ගුණධර්ම එකක්වත් නැතිනම් සම්මාන පිට සම්මාන දක්වත් උපාධි වලින් ඉහළටම ගියා. කල ගුණ සලකන්නේ නැතිනම් කෙලෙහි ගුණය නොදක්වනවා නම් ඒ තැනත්තියගෙන් වැඩක් ඊළඟ එක පරණ්ණාවක් පරණ්ණාවක් කියලා කියන්නේ දන් තෙරක් තියෙනවා ඒ දන් තෙර ඉතා ගැඹුරු පිටිනලා යන්න බෑ ඒ ගොඩහට මිනිහෙක් ගඟ තොටට යනකොට ගඟෙන් එගොඩ වෙන්න තියෙන ඔරුව බෝට්ටුව රුවල් නැව තියෙන්නේ එගොඩ යන්න ඕනම රුවල් නැව ඔරුව මෙහාට ගෙන ගත යුතුමයි නමුත් ඒ පුජ්‍යලයට ඔරුව මෙගොඩහට ගෙන්න ගන්න බැරි නම් ඒ ඔරුවෙන් ඇති වැඩේ කුමක්ද ඒ ඔරුවෙන් ඇති වැඩක් නෑ ඵලයක් නෑ ඒකයි කියන්නේ පුජ්‍යලයා කවුරුන් හෝ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද භික්ෂුවක්ද භික්ෂුණියක්ද කියලා එක නෙවෙයි වැදගත් එවැනි පුජ්‍යලයෝ ගාව ගුණය තියෙනවා තමන්ට යම් කිසි උපකාරයක් කරලා තිබුණා මතක තිබිය යුතුමයි ජීවිතයේ තුන මරණ පුරාවට කෙලෙහි ගුණය අද මිනිස්සු තුළ නැත්තේ මේකනේ ගුණය කියන එක ඇත්තෙම නැහැ මේ අද දකින්න කෙනා නෙවෙයි හෙට දැක්කහම හැබැයි බුදුහාමුදුරේව නැහැ භාග්‍යවතුන් වහන්සේගේ ලක්ෂණයක් තිබුණා කුබ්බ හාති කුබ්බ වාසි කියලා කවුරු හරි හම්බ වුණොත් උන්වහන්සේ තමයි ඉස්සෙල්ලම හිනාවෙන්නේ හිනහුණත් නැතත් බුදුහාමුදුරේ හිනහවෙනවා කුබ්බ වාසි උන්වහන්සේ තමයි කතා කරන්නේ අපි කවුරු කාරේ හරි යරම දැක්කොත් දෙන්නට දෙන්න කවුරු හරි ඉස්සරහ නමුණ ගැවුණොත් මම හිතනවා අරියා හිනාවුණොත් මාත් හිනාවුණා එයා කතා කරොත් මාත් කතා කරනවා එන එකත් එහෙම කරනවා අපි හැමෝම කතා කරොත් මාත් හිනාවෙන කතා කර නැත්තම් නෑ කවදාකවත් බලන්නකෝ ගෙදර තියෙන ලිද අපේක්ෂාවකින් අපිට වතුර ටිකක් දෙන්න මේ ගොඩනැගිල්ල යම්කිසි අපේක්ෂාවක් තියාගෙනද අපිට මේ ඉඳ දෙන්නේ නොතමින් අවරස්මියෙන් ආරක්ෂා වෙන්න දෙන්නේ අපේක්ෂාවක් ඇතුවද නෑ අපේක්ෂාවක් නෑ ඒ නිසා පින්වත්නි කවුරු හරි ඉස්සරහට මුණ ගැසුනොත්
එයා කතා කරත් නැතත් කිනහරි කතා කරන්නේ ඒක බුදුහාමුදුරුවෝ තිබිච්ච ගුණයක් එයා කතා කරත් නැතත් මට අදාළ නැ මම කතා කරන්නේ අපි නම් ඉතින් එහෙම කරයි දකින්නකොට දක්ටි කාල කරපෝ දෙයක් මොකක් හරි සිහිපත් කරමින් බල්ලෙකුට හරි ගහන තිබුණා නම් ඕක තමයි මතක් වෙන්නේ වත්තක ගෙඩියක් වැඩින තිබිලා ඒක අරගෙන ගියත් ඕක තමයි මතක් වෙන්නේ මන් නම් කතා කරයි ගෙඩිය ගෙනත් දාන තුනාවට මන් නම් කතා කරයි යා එහෙම කියලා හිතලා මිනිස්සු එපා මිනිස්සු මොනතරම් දේවල් කරලා තිබුණත් අගුණ කරලා තිබුණත් ඔබ ගුණ යටි කරගන්න ඔබ යහපත් වෙන්න කාගෙන්වත් යමක් බලාපොරොත්තු වෙන්න එපා බුදුහාමුදුරු කාගෙන්වත් කිසිම දෙයක් අපේක්ෂාවක් තියාගත්තේ නැහැ අපේක්ෂා තියාගත්තේ නැහැ අපි හැමෝම අපේක්ෂාවන් තියාගෙන කටයුතු කරන්නේ මං යාට උදව් කරන්නේ තව අවුරුදු 5කින් 6කින් හරි එයාගෙන් යමක් ගන්න බලාපොරොත්තු වෙන්න. ඒ පහේ කරන්නේ. ඔබ යම් කිසි දෙයක් කරනවා නම් උපකාර කරනවා නම් අපේක්ෂා තියාගන්න එපා. අම්මා කෙනෙක් දරුවෙකුට පිළිදෙන්නේ අපේක්ෂාවක් නැතුව. ඒ දරුවාගේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. තාත්තා කෙනෙක් මේ මහපොළොවට දහඩිය මුසු කරන්නේ දහඩිය හෙලන්නේ අපේක්ෂාවක් නැතුව හැබැයි එහෙම අපේක්ෂාවක් නැතුව අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් පෝෂණය කරනවා නම් අර දරුවා ගාව ඒ ගුණ ඇති දෙය යුතුයි ස්වභාවයෙන් ඇති දෙය යුතුයි ඒක ඇති කරන්න බෑ අම්මට තාත්තට දරු කරන එක කාටවත් බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම ඇති වෙලා තිබුණා නම් මාසෙට නෙවෙයි. සතියෙන් සතිය කොහොමද වැඩිහිටි නිවාස මේ ධර්ණිතලයේ බුදුහාමුදුරුවෝ තෙවරක් වැඩම කරපු මේ පින්බිමේ ගොඩනැගෙන්නේ. ඒක තමයි කිව්වේ මිනිස්සු විසින් වැරදියට වටහාගෙන වැරදි දේවල් හිතමින් දරුවෝ කල්පනා කරන්න කුමක්ද මම මේ ලෝකෙට ගෙනාව නම් සියලු දේම සියලු සැප සම්පතම අඩුවක් නැතුව මට දිය යුතුයි මදිද අතපය නොකඩා හදපු එක මේ හොඳට ඇවිදින්න වැඩක් කොලක් කරගන්නට අත් දෙක හදපු එක මදිද කරපුන සලකන්න හැබැයි ඒ අම්මදා කවමදාකවත් ආපසු බලාපොරොත්තු වෙන්නේ පෙරලා බලාපොරොත්තුවක් නැහැ. පෙරලා බලාපොරොත්තුව තිබුණා නම් කොහොමද ඇගේ ලේ ටික කිරි වෙන්නේ? අදටත් විද්‍යාත්මකව හොයාගන්න බැහැ. කොහොමද වෙන්නේ කියලා. ඒක තමයි ධාරක සෙනෙහස. ධාරක කැක්කුම කියන්නේ ඒක. දරු සෙනෙහස. අපි ලොකු මහත් වුණාට පස්සේ හැමෝම හිතන දෙයක් තමයි අම්මයි තාත්තයි දෙන්න සියලුම දේවල් අපිට කරලා දිය යුතුමයි. ඒ දෙන්නගේ වගකීමක් ඒක කියලා හිතනවා. එහෙම වගකීමක් නැහැ. තමන්ගේ ස්වය ශක්තියෙන් නැකිටින්නට උත්සාහයෙන් ගොඩනගෙන්නට කල්පනා කරන්න පුළුවන් ශක්තියක් තිබෙද්දී ඇයි අපි
වෙන වෙන දේවල් පසුපසම බාගෙන යනවා. ඒකින්ද පින්වත්නි බුදුහාමුදුර දේශනා කරන්නේ ඒ ගොඩහ ඔරුව තිබුණට ඒ ඔරුවෙන් වැඩක් නැහැ. එයත් හරියට වැඩකට වැඩි දෙයක්. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේම සත්පුරුෂ ගතිය නිහතමානී ගුණය දවසින් දවස දවසින් දවස ගොඩනගා ගන්න ඇති කර ගන්න. ඒක පන්සලේ හාමුදුරුවන්ටවත් දෙමව්පියන්ටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට පුළුවන් අනුශාසනා කරන්න විතරක්. හැදෙදේක එයාලගේ කතාවට කියන්නේ දලදාලා කොවන්නේ කියලා. හිතන්න ශක්තියක් තිබේ නම් ඒ හිතීමේ ශක්තියෙන්ම ඔබගේ සත්පුරුෂ ගතිය යහපත් ගතිය කෙලෙහි ගුණය දන්නා ගතිය ඇති කරගන්න. ඒකට ඔබගේ පැරණි පින් ඇති කරගන්න පුරාණංච කීනං පුඤ්ඤං පැරණි පින් ඇති කරගන්න පැරණි පින් ගෙවිලා යන්න පුළුවන්. නමුත් පැරණි පින් වැඩි කරගන්න හැංගිලා තියෙන පින් ඔබ ඇති කරගන්න. එහෙම නැති වුණොත් අපි අලුත් විදියට හිතුවේ නැති වුණොත් හැමදාකම අපිට වෙන්නේ අඳුරේ ඉන්න. අඳුරේ අතපොත ගන්නට අඳුරේ යන්නට සිද්ධ වෙන්නේ. බුදුහාමුදුරුවෝ පොත් 57ක් ත්‍රිපිටකය තුල දේශනා කරලා තියෙන එක සුද්ධ කරන්න දෙයක් නෑ. ත්‍රිපිටකය අපෝ කාටවත් සුද්ධ ත්‍රිපිටකය කියලා මුකුත් නෑ. සුද්ධ කරන්න කවුරුවත් ඕනේ නෑ. බුදුහාමුදුරුව රහතන් වහන්සේලා ඒකට ඇතුළත් කළ යුතු ධර්ම ඇතුළත් කරලා ඉවරයි. ආන් ඒ ත්‍රිපිටකය ඇතුලේ ඒ ධර්මය ඇතුලේ ඔබගේ ගැලවුම් කාර්යය ඉන්නවා. ඔබ ඒ ධර්මය සොයන් නැති තෙක්ම ධර්මය වටහා ගන්නා තෙක්ම ඔබට ඇවිදින්න වෙයි. ඒ තෙක්ම ඔබට දුක් විඳින්න වෙයි. ඒ තෙක්ම ඔබට අතහරින්නට වෙයි හැම දෙයක්ම. සමහර වෙලාවට දරුවෝ, සමහර වෙලාවට ස්වාමි දියණිය, සමහර වෙලාවට ස්වාමි පුරුෂයා ඒව අතහරින්න වෙයි. හැබැයි ඒ අතහරින අතහැරෙන මොහොතදී ඔබ වටහ ගන්න තේරුම් ගන්නට මේ ධර්මයේ වටම තමයි කියන්නේ. මේ බලේ මටම තමයි කියන්නේ. ඇයි? ඒකයි මම කිව්වේ. සමහර වෙලාවට අහපු නැති ධර්මය තුලින් ඔබගේ ගැළවීම වෙන්න පුළුවන්. මෙච්චර කාලයක් අහපු නැති දෙයකින්. අපි කොච්චර ඇහුවත්, කොච්චර දේශනා කරත්, කොච්චර ඒක පිළිපැද්දා මෙච්චර කාලෙක දුන්නේ නැහැ. ඒකින්ද පින්වත්නි ඒ සත්පුරුෂ ගතිය ඇති කර ගන්නට ඒ නිවන දකින්නට ඔබට වැඩි ඈතක නැහැ. වැඩි ඈතක නැහැ. ළඟම තියෙනවා. ඒ ළඟ තියෙන දේ ඉක්මනින්ම හැකි ඉක්මනින්ම දකින්නට සොයන්නට
අල්ලා ගන්නට ඔබට හැකි වේවි. ඔබ එසේ නොසයන තාක්ම ඔබට බොහෝ දුර යන්නට වේවි. ඔබට දුක ඇති වේවි. පින්වත්නි, බෝසතාණන් වහන්සේ උන්වහන්සේ අත්හැරෙන මොහොතක් මොහොතක් පාසාම ගිලිහෙන දෙයක් දෙයක් පාසාම උන්වහන්සේ කවමදාකවත් පසුතැවිල්ලකට ලක් වුණේ නැහැ. මට මේක නැති වුණා, මේක අත්හැරුණා, මේක මගෙන් ගිලිහිලා ගියා, පසුතැවිලි වුණේ නැහැ. උන්වහන්සේට ඒ යම් කිසි දෙයක් අත්හැරෙන වෙලාවකදී උන්වහන්සේ හිතුවේ මොකක්ද? මේ නම් මගේ වාසනාවක් නතර. ඒ නිසා පින්වත්නි, ඔබ සත්පුරුෂයන් ලෙස, ධර්මයේ වටහා ගන්න පුජ්‍යලයන් ලෙස තේරුම් ගන්නට මේ කරුණාව, දයාව, මෛත්‍රිය, ප්‍රේමය ඔබට ඇති වේවා. ඉක්මන් භවයකදී වහ වහාම මේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු ඒ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා පින්වත්නි, අපි වපුරන ලද දේට අනුරූපව අත්සන් අපිට හම්බ වෙයි. යාදිසං වපතේ බීජං පාදිසං හරතේ ඵල. වපුරපු දෙයක් තමයි අපිට බීජය හම්බ වෙන්නේ. ආයි කොස් ගහක් කියලා ඒ කොස් ගහේ බත් කරන ලතුව දෙල් බලාපොරොත්තු වෙන්න බෑ. බීජ බත් කරලා බලාපොරොත්තු වෙන්න බෑ. කොස් හිතෙවුවා නම් කොස්ම තමයි, බී වපුරුවා නම් බීම තමයි. කිසිදු අපේක්ෂාවක් නැහැ, කිසිදු බලාපොරොත්තුවක් නැහැ. බීජයක් ලැබලා දෙනවා. ගහ, කොළ, වැල, මල මේ හැම එකක්ම අපිට අපේ වෙනුවෙන්ම, අපේ දියුණුව වෙනුවෙන්ම තමයි මේ ස්වභාව ධර්මය අපිට පිහිට වෙන්නේ. අර පහුගිය දවසක මම දැක්කා වැව තනියම කල්පනා කරනවා. වැව ගැන දන්නවද? වැව තනියම කල්පනා කරනවා. ඇල ලස්සරට හැඳ පැළඳගෙන, ඇල ලස්සරට හැඳ පැළඳගෙන කුඹුර වැදී ලස්සරට යනවා. ඒ යනකොට ගිහිල්ලා කවදාකවත් මීකරන් වලට කියන්නේ වැව අරහේ නිදි නැතුව දුක් විඳිනවා කියලා. මේ ඇඳුම මහන්න, ඇල නැති ඇඳුම මහන්න වැවාරහේ දුක් විඳිනවා කියලා කවමදාකවත් ඇල කියලා නැහැ මේ කරන්නේ. ඉතින් බලන්නකෝ, වැව පණියම කල්පනා කරනවා, කමක් නැහැ, මම නිහඬව මගේ සේවය කරනවා. මහා ගංගාවෝ, මහා ගංගාවෝ නිහඬව තමයි ගලා බසින්නේ. ඒ වගේ හඬන වැඩව විතරයි, හඬ නැතුව වැඩ කරනවා මහා ගංගාවෝ. නමුත් දිය ඇලි කඩාගෙන දිය ඇලි වැඩ නැහැ, හඬ විතරයි. මිනිස්සුත් ඉන්නවා, හඬ විතරයි වැඩ නැහැ. සමහර අය වැඩ විතරයි හඬ නැහැ. ඒ හින්දා ගොඩක් දෙනෙක් මන් දකින්නේ මේ හඬ නැහැ වැඩ විතරයි. ඒකනේ අර මහා දාගයක් නිර්මාණය වෙන්නේ දවසෙන් දවස. මේ ගොඩනැගිල්ලේ ඉක්මනින් ඉදි වෙන්නේ දවසෙන් දවස. ඒ නිසා කිසිදු අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැහැ. ආංකේ ගුණධර්මයම, ඒ සත්පුරුෂ ගතියම ඔබගේ තව තවත් දියුණු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද දවසේ
පින්කම මේ දායකත්වය ගෙන ක්‍රියා කරන ලබන පින්වත් චන්ද්‍රා මහානාම ගුණවර්ධන මහත්මිය විසින් 2020 වසරේ කටින මහා පින්කමේ දායකත්වය අරගෙන බොහොමත්ම ශ්‍රද්ධාවෙන් විදේශගත වෙලා ඉන්න කාල තුලදී බොහොමත්ම උවමනාවෙන් කැපවීමකින් බලාපොරොත්තු වෙමින් මේ පින්කම සිද්ධ කරන්නට ඕනයි කියලා අපි චන්ද්‍රතන හඳුන් වහන්සේට සිහිපත් කළා. ඒ ප්‍රාර්ථනාව මේ වසරේදී මුදුන්පත් වෙනවා, ඉෂ්ට වෙනවා. ඒ සඳහා අපේ චන්ද්‍රා මහානාම ගුණවර්ධන මහත්මිය විසින් සතර පෙරේ හැමදෙනාම මේකට සම්බන්ධ කරගෙන කණියෙන් නෙවෙයි හැමෝම මෙතරට එන්න පුළුවන් හැමදෙනාම වචනයකින් හරි සම්බන්ධ වෙලා අනේ හොඳයි සාදු මට යන්න බැරි වුණත් මේ පින්කම මම හිතින් අනුමෝදන් වෙනවා කියලා සත්පුරුෂ සිතුවිල්ලෙන් යුක්තවම ඒ පින්කම සිද්ධ කරනු ලබන්නේ විශේෂයෙන්ම එතුමියගේ අරමුණ මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම ඉතාමත්ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්මය උපවිශ්‍රය වේවා.